මහරාවණ යුගයේදී විශ්වයේ බොහෝ ලෝක සමග අපට විශාල සම්බන්ධතා පැවතුණා. නමුත් ක්‍රමිකව වගේම හදිසියෙන් ඒ සම්බන්ධතා බිඳ වැටුණා. ඔබ දන්නවා ගෝලීයකරණය වීමත් සමග ලෝකයේ රටවල් එකට එකතුව සිටින බව. ඒ වගේම ඒ සම්බන්ධතා යම් යම් හේතුන් මත බිඳ වැටීමුත් දකින්න ලැබෙනවා. විශ්වය තුලත් එහෙමයි. ලෝකයේ සම්බන්ධතා ගොඩනගා ගන්න නිදර්ශක විදිහට දේශපාලනය සහ ආර්ථිකය වගේ දේවල් යොදා ගන්නවා වගේම විශ්වය තුල මේ සම්බන්ධතා ගොඩනගා ගන්න මූලික වෙන්නේ චිත්තයයි. විශ්වයේ සියල්ල තීරණය වෙන්නේ යහපත සහ අයහපත අනුවයි. ආධ්‍යාත්මික වීමේ ගුණයේ ඇති වැදගත්කම මීට වසර 5000කට කලින් සමාජය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටි නිසායි සියලු දෙනා සිත පිළිබඳව වැඩි නැඹුරුවක් දක්වුවේ. ඔබට ලෝකයේ පිළිබඳ කරුණු දැනගන්න තියෙන උනන්දුවම මීට පෙර රාවණා යුගයේ සිටි මිනිසුන්ටත් තිබුණා. ඔබ දැන් දුරකථනය අරගෙන ලෝකයේ අද දවසේ සිද්ධ වුණේ මොනවද කියලා හොයලා බලනවා වගේම එදත් මිනිස්සු එහෙම හොයලා බැලුවා. හැබැයි මේ උපකරණයක් භාවිත කිරීමෙන් නෙවෙයි, සිත දියුණු කිරීමෙන්. උපකරණයක් මගින් කරන දේ සිත දියුණු කිරීමෙන් අත්විඳින එකේ මිහිර ඔබ අවබෝධ කරගත යුතුමයි. ඒ වචනෙන් විස්තර කළ හැකි දෙයක් නෙවෙයි. මනසින් ඒ කරුණු අවබෝධ කර ගැනීම තුළ ලෝකයේ පිළිබඳ බොහෝ දේ දැන ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබට එකවරම හිතේ ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය භාවිත කරලා ලෝකයේ දේවල් බලනවා වගේ හිත දියුණු කළාම දකින්නේ කොහොමද කියලා. මේක නිකම් හිතලුවක් මිත්‍යාවක් කියලාත් ඔබට හිතේ. ඒත් ලෝකෙ දිහා එහෙම බලන අය අදටත් අප අතරම ඉන්නවා. ඒත් ඔවුන් කවදාවත් ඔබට ඒ ගැන හෙළි කරන්නේ නැහැ. සමහර විට ඔබේ ජීවිත කාලයේදීම එහෙම කෙනෙක් ළඟින්ම හිටියත් අඳුර ගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ අයගේ කිසිම බාහිර වෙනස්කමක් දකින්න බැරි නිසා. සමහර විට එහෙම කෙනෙක් ඔබෙන් මගදි මුණ ගැහිලා වෙලා වහන්න පුළුවන්. ඔබේ ලොතරැයි කූඩුවෙන් ලොතරැයියක් ගන්නත් පුළුවන්. ඔබේ බස් රථයෙන් යන ගමන් ඔබෙන් ටිකට් එකක් ඉල්ලන්නත් පුළුවන්. උත්සව අවස්ථාවකදී දැක ගන්නත් පුළුවන්. ඕනම වෙලාවක ඕනම තැනක ඕනම ස්වරූපයකින් ඔබට එවැන්නෙක් මුණ ගැහෙන්න පුළුවන්. ඒ අයගේ වෙනස තියෙන්නේ අවබෝධයෙන්ම පමණයි. ඒ අය හැමදාම ලෝකයේ දකිනවා. මහා රාවණා යුගයේදී මෙහෙම මිනිස්සු ඕන තරම් හිටියා. රාවණා. ඔබට මතක නම් බුදුන් වහන්සේත් ලෝකයේ දිහාවේ හැම දිනකම බැලුවා. තමන්ගින් විශේෂ පිහිටක් අවශ්‍යය කවුද කියලා දැනගත්තේ එහෙම ලෝකයේ දිහාවේ බලද්දී. සුනීතලාට සෝපාකලාට සිද්ධ වෙන දේවල් අපි ජංගම දුරකථනයේ තිරේන් වීඩියෝවක් දකින්නටත් වඩා පැහැදිලිව උන්වහන්සේ දැක්කා. ඇත්තටම හැම මිනිසෙකුගේම මොළේ මේ ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. ඒ සඳහා වෙනම ප්‍රගුණ කළ යුතු අභ්‍යාස ක්‍රම පවතිනවා. මහා රාවණා යුගයේදී ධ්‍යාන වඩමින් ප්‍රගුණ කළේ මේ ශක්තියනුයි. මහා රාවණා රජු ප්‍රගුණ කළේ මේ මනසේ ප්‍රභාස්වර භාවයයි. ඒ යුගයේ අනිකුත් ඍෂිවරු මුනිවරු තාපසවරු ප්‍රගුණ කළේ මේ ක්‍රියාවලියයි. හැම දෙනාම තමන්ට අවශ්‍ය සීමා විඳගෙන විශ්ව දැනුම ලබාගෙන ඒවා ලියා තැබුවා. මතු පරපුර වෙනුවෙන් බොහෝ විෂයන් පිළිබඳව ඥානය ලැබුණෙත් මේ දේවල් වලට පින් සිද්ධ වෙන්නයි. මේ විදිහට විශ්වය පිළිබඳව සිත එකඟ කරලා තොරතුරු ගවේෂණය කරද්දී විවිධ ලෝකවල වෙසෙන වෙනත් ජීවීන් දර්ශනය වීම වගේම ඔවුන් සමග සන්නිවේදනය කළ හැකි වීමත් සිද්ධ වෙනවා. සමත භාවනා වැඩුව අයට මේ අත්දැකීම ආගන්තුක නැහැ. ඒත් සමහර අය ඒ තමන්ගේ පෙර භවයන් කියලා හිතාගෙන බියපත් වෙනවා. ඒක වැරදි. තමන්ගේ පෙර භවයනුත්
දැකගැනීමේ හැකියාව පවතින බව සත්‍යයක්. කොහොම වුණත් විශ්වය පිළිබඳව මූලික නිමිත්ත තබා ගනිමින් සිත එකඟ කර ගැනීමේදී බියජනක ස්වරූපයේ ජීවින් වගේම ආකර්ෂණීය පින්වත් ස්වරූපයනුත් විවිධය පැමිණෙනවා. ඒ අය මූලික අවස්ථාවලදී දර්ශනය වීම පමණක් සිද්ධ වුණත් පසුව ඔවුන් සමග සන්නිවේදනය කළ හැකි. වෙනත් ලෝක සමග ඉතා කිට්ටු සම්බන්ධතාවක් ඇති කරගන්න පෙර සිටි මිනිස්සුන්ට හැකි වුණේ ඔවුන් ඉතා සීග්‍රයෙන් උනන්දුවෙන් සිත එකඟ කර ගැනීම වලට යොමු වූ නිසයි. මොකද අද මිනිස්සුන්ට තරම් බරපතල කාර්ය බහුලතාවක් මහා රාවණා යුගයේ මිනිස්සුන්ට තිබුණේ නැහැ. අද වෙද්දි මේ ධ්‍යාන ඵලයන් ලබා ගැනීම, මගඵල ලබා ගැනීම ආදිය මිනිස්සු ඉතාමත් ඈතකට දාලා තියෙන බව කිපෙනෙන්නේ. ඒකට හේතුව ඒකේ භාවිතයක් නැතිකමයි, වටිනාකමක් නොදන්නකමයි. නමුත් මේ මගඵල ලැබීම ඉතා සරලව ප්‍රඥාව ඇති අයට කළ හැකි. එය ප්‍රතික්ෂේප කරන යමෙක් ඉන්නවා නම් ඒ ප්‍රතික්ෂේප කරන කෙනාගේ යම් අඩුවක් මිස ධ්‍යානයේ හෝ මගඵලයේ ගැටලුවක් නෙවෙයි. සුද්ධෝදන රජු කියන්නේ රාජ සම්පත් විඳිමින් ජීවත් වුණු අයෙක්. බුදුන් වහන්සේ කිඹුල්වත් පුරේ පිඬුසිඟා වඩන ගමනේදී ඒ පිළිබඳව දැනගැනීමෙන් මහත් ලැජ්ජාවට පත්තුණු සුද්ධෝදන රජුව බුදුන් ළඟට ගිහින් මේ විදිහට අපේ වංශයට ලැජ්ජ කරන්න යයි කියලා අහනවා. බුදුන් මේ වෙලාවේදී සියලු බුදුවරුන්ගේ සිරිත පිඬුසිඟා යෑම බව කියලා දම් දෙසුවම එතනදිම රජු සෝවාන් වුණා. ඊට පස්සේ සුද්ධෝදන රජුව බුදුන්ගේ පාත්‍රය අරගෙන සියලු සංඝයා වහන්සේලාට රාජමාලිගයට ආරාධනා කරලා දානේ පිළිගන්වනවා. භෝජනයේ අවසානයේදී බුදුන් වහන්සේ සුද්ධෝදන රජුට මෙහෙම කියනවා. සුචරිතේ පුරුදු කළ යුතුය, දුසිරිත හල යුතු, ධර්මචාරී පුද්ගලයා දෙලොවෙහිම සුවසේ කල්යවයි. කිව්වේ එච්චරමයි. ඒ ටික අහපු ගමන් සුද්ධෝදන රජු සකුර්දාගාමී වුණා. විශ්මයේ තියන්නේ එතනක් නෙවෙයි. පසුදින භෝජනාවසානයේදී රජු බුදුන් සමග පිළිසඳරක යෙදිලා ඉන්නවා. එතනදී සුද්ධෝදන රජු කියනවා, ඔබ වහන්සේ පෙර දුෂ්කර ක්‍රියා කරද්දී ඒ තැනම වැටි කලුරිය කළ බව මට දෙවියෙකු කියද්දී මම ඒක විශ්වාස කළේම නෑ කියලා. එතකොට සිනහාවක් පෑව බුදුන් වහන්සේ, අද පමණක් නෙවෙයි පෙරත් ඔබ එහෙමමයි කියලා මහා ධර්මපාල ජාතකයේ දේශනා කළා. ඒ කතාව අහන් ඉඳලා රජු අනාගාමී වුණා. දැන් මම අහන්නේ, සුද්ධෝදන රජුරුව සෝවාන් වෙලා සකුර්දාගාමි වෙලා අනාගාමි වෙන්න ගියේ දවස් දෙකක අවස්ථා තුනක් විතරයි. එතනදිත් මහා ගැඹුරු දේශනා කිසිවක් කළේ නැහැ. ප්‍රඥාව අවදි කිරීම සඳහා කුඩා උත්ප්‍රේරණයක් පමණයි ලබා දුන්නේ. රජුගේ අවසාන කාලයේදී ආයමත් තමන්ගේ පුතුණු බුදුන් වහන්සේ දැකගන්න ආශාවක් ඇති වෙනවා. බුදුන් වහන්සේ මේ ගැන දැනගන්නෙත් මම අර කලින් කියපු විදියටමයි. ශ්‍රාවකයන් පිරිසත් සමග බුදුන් වහන්සේ රජු බැහැ දකින්න මාලිගාවට වැඩම කළා. එතනදී සිද්ධ වෙච්ච අපූර්ව කාරණයක් තියෙනවා. ඒක අපේ ඉතිහාසය ගැන කියද්දී ඇතැම් කරුණු ප්‍රත්‍යක්ෂ කරගන්න ඉතාම හොඳ සාක්ෂියක්. ඒ ගැන මම ඔබට ඉදිරියේදී හෙළි කරන්නම්. කොහොම වුණත් මම කියන්න උත්සාහ කළේ රෝගාතුර වෙලා හිටපු රජුගේ රෝග සුවපත් කරලා අනිත්‍යතාව පිළිබඳ විස්තර සහිත ගැඹුරු දේශනාවක් කළේ මෙතනදී. මේ දේශනාව අහන්න හිටපු සුද්ධෝදන රජු රහත් වුණා. ඒ වෙද්දි සුද්ධෝදන රජුරුවන්ගේ වයස හරියටම අවුරුදු 120යි. වයස අවුරුදු 120න් රහත් වුණු සුද්ධෝදන රජුරුව රහත් සුවයෙන් දවස් 7ක් වැඩ ඉඳලා සියල්ලන්ගෙන් සමුගත්තා. මට කියන්න ඕනුනේ මෙච්චරයි. බුදුන්ගේ පිඬුසිඟා වැඩීම තමන්ගේ වංශයට ලැජ්ජාවක් කියන අදහසේ හිටපු රජුරවන්ට එදාම සෝවාන් වෙලා සකුර්දාගාමි වෙලා පහුවදා අනාගාමි වෙන්න පුළුවන් නම් ඔබට බැරි වෙන්න හේතුවක් නැහැ.
නිවැරදිව දැන ධ්‍යාන වැඩීමෙන් ඔබටත් අපූර්ව විශ්මිත හැකියාවන් ලබාගත හැකි බව පරම සත්‍යයි. මහා රාවණ යුගයේදී මිනිසුන් බහුතරයක් ආධ්‍යාත්මික සුව විඳේ යනුයි. අපි හෙටත් මුණ ගැහෙමු. ඔබට සුබ රාත්‍රියක්. මීටර් සහස්‍රමුඛ රාවණ. සහස්‍රමුඛ රාවණ.